ෆයිබොප්ටික් තාක්ෂණයේ විස්මය විඳගන්න. ඔබේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක SLT ෆයිබර් වලට අප්ග්‍රේඩ් කර ඔබේ නිවස බලගන්වන්න. 1212 අමතන්න. අයිබෝවන් ඔබ එක්වන්නේ අද දෙරණ මධ්‍යහන පෝත්තිකාශය සමගින් ප්‍රථම නවධානය පුවත් සිරස් තල වෙත. නුවරලේදී අවිපූර්ණ ලැබූ සහරන්ගේ බිරිඳගේ වැඩිමහල් සොහොයුරා අත්අඩංගුවට. වෑන් රථයක් පැහැරගෙන පලායමින් සිටි පුද්ගලයෙකුට හමුදාවෙන් වැඩි සැකකරු රෝහලේ දීමාරුට. වෛද්‍ය ශාෆිටේරිව මහා සංගරත්නය මූලික කරගත් විරෝධයක් කුරුණෑගලදී. දිවයිනට පැමිණි ලෝක මුස්ලිම් සම්මලනයේ මහලේකම් සහ කාදිනල් හිමියන් අතර සාකච්ඡාවක්. මුහුණ සති කීපයකට කලින් ෆෑරන් ලව්ලි මෙන් දෑවට පස්සේ මාක්ස් අඩු වෙලා ෆෑනස් වැඩි වෙලා. මාක්ස් අඩු කරලා ඔයාගේ ෆෑනස් ස්ටෑන්ඩඩ් එක වැඩි කරගන්න. ෆෑරන් ලව්ලි මෙන් ඇන්ටි මාක්ස් ක්‍රීම්. අන නොතකා ධාවනය කළ වෑන් රථයකට පානදුර පින්වත්ත ප්‍රදේශයේදී හමුදා සෙබළුන් විසින් ඊයේ රාත්‍රියේ වෙඩිතැබීමක් සිදු කර තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් වෑන් රථයේ සිටි සැකකරුවන් දෙදෙනාගෙන් අයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වී ඇති අතර අනෙක් සැකකරු පානදුර රෝහලේ ප්‍රතිකාර ලබනවා. මත්තේගොඩ කිරිගම්පමුණුව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ 7:30ට පමණ වෑන් රථයක් පැහැරගෙන පලා යන බවට එම වෑන් රථයේ හිමිකරු විසින් මත්තේගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර තිබුණා. එවන විට වෑන් රථයේ ධාවනය කරමින් තිබූ මාර්ගය පිළිබඳව හිමිකරු විසින් පොලිසිය දැනුවත් කර තිබුණේ එහි GPS තාක්ෂණය උපයෝගී කරගනිමින්. ඒ අනුව මත්තේගොඩ පොලිස් ස්ථානය ලබා දුන් තොරතුරු අනුව අඟුරුවාතුර පොලිස් ස්ථානයේ නිලධාරීන් සිව් දෙනෙකු යතුරු පැදි දෙකකින් අදාළ වෑන් රථයේ ලුහුබැඳ තිබුණා. වෑන් රථය වාද්දුව ප්‍රදේශයට ළඟාවන අවස්ථාවේ වාද්දුව පොලිස් හා හමුදා මාර්ග බාධකයේදී වෑන් රථය නවත්වන ලෙසට අණ කර තිබුණද එම අණ නොතකා පානදුර දෙසට ධාවනය කර තිබුණේ හමුදා සෙබළුන් දෙදෙනෙකුද අනතුර ලක් කරමින්. එතන විල්ලිවල මං වැඩල්ලා ගිහින් ඉඳලා ඊට පස්සේ කඩේට ආවා. විල්ලිවල පාර පැන්නා. පාර පයින්කොට පත් වෙනව දැක්කා. එතනින් ඊට පස්සේ එම්මම ආමීජේ දෙන්නව වැඩිවිල්ල එක්කෙනෙක් ඉස්සරහින් සිටුවා. එක්කෙනෙක් අර පැත්තට ඉස්සුණා. යාන ගිල්ලා ආපහු ඊට පස්සේ ෆයර් කරලා මේ පැත්ත කට්ටිය ආවා. පාර ආපු ආන්ටි ඔක්කොම අයින්ද කළා නැවතුවා. කෙසේ වෙතත් පින්වත්ත මන්සන්ධිය ආසන්නයේදී වෙනත් රාජකාරි කටයුත්තක් නිමවා පැමිණිමින් සිටි වලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ගමන්ගත් කැබ් රථයක් පලා යමින් තිබූ එම වෑන් රථය හරස් කර නැවැත් වූ අවස්ථාවේ රථයේ සිටි සැකකරුවන් දෙදෙනා රථය දමා පලා යාමට උත්සාහ කර තිබුණා. ඒවන විට එම ස්ථානයට පැමිණි සිටි හමුදා සෙබළුන් විසින් සැකකරුවන්ට වෙඩිතැබීම සිදු කර තිබුණේ එම අවස්ථාවේදී. වෙඩිවැදීමෙන් තුවාල් ලබා එම ස්ථානයේදීම වැටි සිටි එක් සැකකරුවෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු බලංගොඩ පදිංචිව සිටි 47 හැවිරිදී පෝදාගොඩගේ ප්‍රියන්ත නැමැති අයෙක්. පලා ගිය අනෙක් සැකකරු පින්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණේ වෙඩිවැදීමෙන් තුවාල් ලබා සිටියේදී. 37 හැවිරිදී සලුෂ නිකෝ ශාන්ත නැමැති එම සැකකරු උඩුගම්පල ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර පොලිස් ආරක්ෂාව යටතේ ඔහු පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය සඳහන් කළා. අදාළ වෑන් රථයේ තිබේ මන්නයක් ගාකට ස්වර්ගයේ ගිනි අවයක් හා මිරිස් කුඩු තොගයක් හමු වී තිබෙනවා. මොහමඩ් සහරන් සමග නුවරලේදී අවිපුණුව ලැබූ ඔහුගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා කටුපත ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලයේ සඳහන් කළේ කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන්ලා තොරතුරක් මත ඊයේ රාත්‍රියේ අදාළ සැකකරු අත්අඩංගුවටගෙන ඇති බවයි. සැකකරු පදිංචිව සිටි කටුපොත කැකුණුගල ප්‍රදේශයේ සිය නිවසේදී ඔහු අත්අඩංගුවටගෙන තිබෙනවා. අදාළ සැකකරු මොහමඩ් සහරන් සමග නුවර එළියේදී අව්‍යාවිත පුහුණුවීම් වලට මෙන්ම දේශන වලටද සහභාගී වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඊයේ දිනේදී අමාත්‍ය ධූර භාර නොගත් මුස්ලිම් මන්ත්‍රීවරු දෙදෙනා ඉදිරියේදී අමාත්‍ය ධූර භාරගනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසල් කාසිම් මහතා පවසනවා. මේ අතර සිය අමාත්‍යවරුන් ඉල්ලා අසූ රිචාඩ් බදියුදීන් මහතා ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරු සිව් දෙනෙකු ඊයේ රාත්‍රියේ යළිත් අමාත්‍ය ධූරවල දිවුරුම් දුන්නා.
ඇමති දූරවල නිවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ඊයේ යළි අමාත්‍ය දූරවල දිවුරුම් දුන්නේ ජනාධිපති නිලන්නේ වැසේදී. ඒ අනුව රවුෆ් හකීම් මහතා පෙරදරු නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය දූරේ යළි දිවුරුම් දුන්නා. රිෂාඩ් බදියුදින් මහතා දිවුරුම් දුන්නේ පෙරදරු කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලින අවතැන් වූ පුද්ගලින් නැවත පදිංචි කිරීම, සමූපාකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය දූරේ. අමීර් අලි මන්ත්‍රීවරයා කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කෙරුණා. වරය හා නවී කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අබ්දුල්ලා මහරුෆ් මහතා දිවුරුම් දුන්නා. මේ අතර බදියුදින් මහතාගෙන් ඉල්ලා අස්විමින් පුරප්පාඩ වූ අමාත්‍යංශයේ වැඩබලන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බුද්ධික පතිරණ මහතා එම දූරේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක HMM හාරිස් මන්ත්‍රීවරයා ඇතුළු අමාත්‍ය දූර දරුවෝ කිහිප දෙනෙකු යළි දුරවල දිවුරුම් දුන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් ෆයිසල් කාසිම් මන්ත්‍රීවරයා මෙලෙස මාධ්‍යවේද අදහස් පළ කළා. අද මුස්ලිම් කොංග්‍රස් එකේ අපේ නායකතුමා විතරයි දිරුම් දුන්නේ. මමයි අපේ ඇමති අලිසෛර් මෞරානායි හරිස් මන්ත්‍රීතුමා අපි බාර අපි දිරුම් ගත්තේ නැහැ. වෙන මොකද නෙවෙයි කල්මනේ ප්‍රශ්නේ පොඩ්ඩක් තවත් විසඳු වෙන තියෙනවා. ඒ නිසා අපි ඉඩ දීලා අපේ ඇමතිතුමාට කැබිනට් එකේ යන්න ඕන නිසා අපේ ඇමතිතුමාට අපි කැබිනට් යන්න ඉඩ දීලා තියෙනවා. මොකද හේතුව? දැන් ඔබතුමාලා ඇවිල්ලත් ඇයි මේක අයින් වුනේ? හරිස් මාත්‍යයාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කල්මනේ ප්‍රශ්නේ විසඳු වෙන්න ඕන කියලා ඉල්ලීමක් කරනවා. ඒ නිසා එයාට පොඩි අපි චාන්ස් එක දෙනවා අපි ඒකට. කල්මුණේ ගැටලුව සම්බන්ධයෙන් වජිර අභිවර්ධන ඇමතිතුමා සමග සාකච්ඡාවෙන් සාර්ථකත්වයක් ලැබුණ නැති හින්දා ඔබතුමාලා මේ නෑ නෑ සාර්ථක වෙන්නේ නෙවෙයි අපේ ප්‍රොපෝසල් එක කියලා බාරන් තිනවා එන ඉක්මන ඒකට කැබිනට් පේපර් එක ගේනවා ඉක්මන අපි ඔබතුමාලාගේ මේ දිවුරුම් දීම ළඟදි සිද්ධ වෙයිද සුමානක් විතර රිචඩ් බදිරුදින් අමාත්‍ය ධූරය ලබා ගැනීම සම්බන්ධයෙන් ලොකු චෝදනාවක් තියෙනවා මියා කොහොමද ඔබතුමාලා ඒක දකින්නේ පොලිසිය CID කියන්නේ මේකට එයා සම්බන්ධ නැහැ කියලා ඉතින් මොකද ප්‍රශ්න තියෙන්නේ එමනම් සිය අමාත්‍යවරවල ඊයේ රාත්‍රියේ යලි දිවුරුම් දුන් රවුෆ් හකීම් ඇතුළු මුස්ලිම් අමාත්‍යවරු අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී වී ඇතැයි වාර්තා වනවා. කෙසේ වෙතත් කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී වූ ගාමිණී ජයවික්‍රම මහතා සඳහන් කළේ ඊයේ දිවුරුම් දුන් මුස්ලිම් අමාත්‍යවරු කිසියෙකුත් අද රැස්වීමට සහභාගී නොවූ බවයි. සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 9:30ට පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද සිට පෙරවරු 7:30ට පැවැත්වීමට තීරණය කිරීමත් සමග එය අද උදෑසනම ආරම්භ කෙරුණා. ඒ අනුව රාත්‍රියේ යලිත් සිය අමාත්‍ය දුරවල දිවුරුම් දුන් රවුෆ් හකීම් ඇතුළු මුස්ලිම් අමාත්‍යවරු කිහිප දෙනෙකුද අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී වී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටව යන අයුරු මෙලෙස දක්නට ලැබුණා. සාමය සමගිය සහ සහජීවනයේ සඳහා වූ ජාතික සමුළුව කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී අද පැවැත්වෙනවා. මේ අතර සමුළුවට විශේෂ ආරාධනා මුත්තා වශයෙන් සහභාගී වීමට නියමිත ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් ආචාර්ය ෂේක් මොහමඩ් බින් අබ්දුල්ලා කරීම් ඉල්ලසා මහතා ඊයේ පසොරුවේ දිවයිනට පැමිණියා. ආචාර්ය ෂේක් මොහමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා මහතා ඊයේ පසොරුවේ කරුණායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියා. අන්තරාගමික සංවාද පිළිබඳ අධ්‍යක්ෂින් රැසක් ඇති ඔහු ආගමික සහජීවනයේ වෙනුවෙන් කළ සේවාව සඳහා අන්තර්ජාතික සම්මාන රැසකින්ද පිදුම් ලබා තිබෙනවා. ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ සර්ව ආගමික පූජකවරුන් බින්ම විද්වතුන්ගෙන් සහභාගිත්වයෙන් සමුළුව අද පසොරුවේ පැවැත්වෙනවා. මේ අතර ආචාර්ය ෂේක් මොහමඩ් බින් අබ්දුල්ලා කරීම් මල්ලිසා මහතා ඊයේ රාත්‍රියේ කොළඹ අග්‍රදගුරු නිලවසේදී අග්‍රදගුරු අතිවුතු මෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමු වුණා. එහිදී ආචාර්ය ෂේක් මොහමඩ් බින් අබ්දුල්ලා කරීම් මල්ලිසා මහතා සහ අග්‍රදගුරු අතිවුතු මෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර සුහද කතාබහක් පැවති බවයි අපවාර්තාකරු සඳහන් කළේ. මෙම අවස්ථාවට තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය MHA හලීම් මහතා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර AJ මුසම්මිල් මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. ඊයේ පසුවේ දිවිනිට පැමිණි ආචාර්ය ෂේක් මොහමඩ් බින් අබ්දුල්ලා කරීම් අල්ලි සමහතා අගෝස්තු 2 වෙනිදා දක්වා දිවිනේ රැඳී සිටීමට නියමිතයි.
රට වෙනුවෙන් හඬවදි කරන භික්ෂුන් වහන්සේට ඇතැම් පාර්ශව යම් පරිභවයක් සිදු කරන්නේ නම් ඒ වගකීම රජයට පැවරෙන බව අස්ගිරි පාර්ශවයේ මහා ලේකම් අධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පවසනවා. මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ තරුණ භික්ෂුන් වහන්සේ ආවේගශීලීව ඇතැම් ප්‍රකාශ සිදු කරනු ලබන්නේ රටේ උන්නතිය සඳහා මිස වෙනත් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙන්න ඕන බවයි. වර්තමානයේ අපේ රට තුළ ඇති වී තිබෙන ජාතික හා ආගමික අර්බුදකාරී තත්ත්වයන්ට ඍජුව මුහුණ දෙන ඉදිරිපත් වෙන තරුණ භික්ෂුන් වහන්සේලා කණ්ඩායම් කීපයක්ම සිටින බව අපිට පේනවා. උන්වහන්සේලාට එවැනි තත්ත්වයන්ට ඉදිරිපත් වීමට සිදු වී තිබෙන්නේ අපේක්ෂා කරන ආකාරයට එව සිදුවීම් වලට විසඳුම් ලබා දෙන බවක් නොපෙනෙන නිසා බව අපි තේරුම් ගත යුතුයි. රජයෙන් ඉල්ලීම් කරනවා ඒ අදාළ පාර්ශ්වයන්ගෙන් වහාම භික්ෂුන් වහන්සේලාගේ ඒ ජීවිතවලට තර්ජනය කරන පුද්ගලයන් සහ ඒ යම් යම් ආයතන තිබෙනවා නම් සංවිධාන තිබෙනවා නම් ඒවට නීත්‍යානුකූලව පියවර ගන්න. මේ තරුණ භික්ෂූන් වහන්සේලා කතා කරන්නේ ඉදිරිපත් වී සිටින්නේ යම් යම් ආවේගකාරී ස්වරූපයක් දුටුවත් උන්වහන්සේලා මේ රටේ සුභසිද්ධිය සම්බුද්ධ ශාසනය මුල් කරගෙන තමයි උන්වහන්සේලා මේ සෑම ක්‍රියාදාමයක්ම කරන බව අපිට පේන්නේ. වෛද්‍ය ශාෆි ශියාබ්දීන්ට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව අද විරෝධතාවයක් පැවැත්තුණා. කුරුණෑගල නගරයේදී පැවැත්වුණු මෙම විරෝධතාවයට මහා සංඝරත්නය මවරුණතුළු විශාල පිරිසක් එක් වී සිටියා. කුරුණෑගල ශික්ෂණ රෝහල අසලින් ආරම්භ වුණු මෙම විරෝධතාපා ගමන කුරුණෑගල පොලිසිය දක්වා පැමිණියා. මෙම විරෝධතා පැවැත්වුණේ වන්දසත්කම් කරයි චෝදනා එල්ල වී ඇති වෛද්‍ය ශාෆි ශියාබ්දීන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිවයි. අනතුරුව විරෝධතා කරුවන් යලි කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පැමිණ එහිදීද විරෝධතාවක නිරත වුණා. ජන සංහාරයකගේ හැටියට මේ රෝහලේ කටයුතු කරපු ශාපි ශාබ්දීන් වෛද්‍යවරයා කරපු ඒ බරපතල අපරාධය අද වසන් කිරීම සඳහා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවත් නීතිපති දෙපාර්තමේන්තුවත් කටයුතු කරමින් සිටිනවා. රටේ අපරාධ හෙළිදරව් කළ යුතු, රටේ අපරාධ පිළිබඳ සාධාරණත්වය ඉටු කර යුතු පූජනීය ආයතන අද ශාපි ශාබ්දීන් වෛද්‍යවරයා රැක ගැනීම සඳහා අද පෙනීන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ආණ්ඩුවට අපි කියන්නේ සාධාරණත්වය ඉෂ්ට කරන්න. අද අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව පිළිබඳව විශාල සැකයක් ඇවිල්ලා තියෙනවා. අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ එක කණ්ඩායමක් තමයි මේ කටයුතු කරන්නේ. රාජ්‍ය ආයතනවල දූෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අද පැමිණියා. ඒ රුපියල් මිලියන 21ක මාසික කුලී පදනම යටතේ රාජකීය ප්‍රදේශයේ පුද්ගලික ගොඩනැගිල්ලක කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළවයි. අද පෙරවරු 9:30ට කොමිසමේ පොලිස් ඒකකයේ හමුවේ පෙනී සිටින ලෙස දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාට දැනුම් දී තිබූ අතර අද පෙරවරු 9 පමණ වන විට මන්ත්‍රීවරයා කොමිසම හමුවට පැමිණියා. රුපියල් මිලියන 21ක මාසික කුලී පදනම යටතේ රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැගිල්ලක කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එවකට කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාට එරෙහිව කරන්දිනිය සමාජ සුබසාධන සංවිධානය විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනවල දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් සිදු කරනු ලබන අතර ඒ සඳහා ප්‍රකාශයක් ලබා දීමට මන්ත්‍රීවරයා මෙලෙස කොමිසම හමුවට පැමිණියා. මේ මොහොත වන විට මන්ත්‍රීවරයා කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සිටින බවයි අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ. 2018 ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූවත් තවමත් පාසලක් නොලැබුණු දරුවන් පිරිසක් පිළිබඳව පුවතක් රත්නපුර ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. ප්‍රතිඵල නිකුත් වී දිගු කාලයක් ගත වී ඇතත් ඔවුන්ට තවමත් පාසලක් හිමි නොවීම නිදහස් අධ්‍යාපනයකට උරුමකම් කියන රටක් ලෙස වක්‍යුතු බලධාරීන්ගේ අවධානයට යොමු නොවීම කනගාටුවට කරුණක්. මේ පරකඩුව කනිෂ්ඨ විද්‍යාලයේ සිප් සතර හැදෑරූ දරුවන් පිරිසක්. ගිය වසර ශිෂ්‍යත්ව විභාගයේ පෙනී සිටි මෙම දරුවන් ඉතා දක්ෂ ලෙස විභාගයෙන් සමත් වුණේ ලකුණු 160ට වඩා වැඩි ප්‍රතිඵල සමගින්. ශිෂ්‍යත්ව විභාගයෙන් මාස 7ක් ගත වී අවසන් වුණත් ඔවුන්ට අදවරතුරුත් පාසලක් හිමි වී නොතිබීම පුදුමයට කරුණක්. හයි ශ්‍රේණියේ සිට වැඩිදුර අධ්‍යාපන කටයුතු හැදෑරීමට පරකඩුව කනිෂ්ඨ විද්‍යාලයේ පහසුකම් නොමැති අතර මේ විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් සිසු දරුවන් බෝධිමළු විද්‍යාලයට ඇතුළත්ව තිබෙනවා. නමුත් ඉහළ සාමාර්ථ ලබා ගනිමින් ඇහැලියගොඩ මධ්‍යම විද්‍යාලයේ සිප් සතර හැදෑරීමට දහසකුත් බලාපොරොත්තු පොදිබඳ ගනිමින් සිටි මෙම දරුවන්ට අද අත්වැතීරණමයි මේ.
අධ්‍යාපන බලධාරිනු ඒගොල්ලොත් මොකුත් පිළිතුරක් දෙන්නේ නැහැ. ගිහාම කියන්නේ මේ පාසලක් නැහැ කියලා, ඇහැලියෝට ජාතික පාසලට දෙන්න බෑ කියලා කියනවා. අපිට ළඟම පාසල ඒ පෝෂිත පාසලක් වෙලත් අපේ දරුවෝ ඒ පාසලට ඇතුළත් කරගන්නේ නැහැ. චක්‍රලේඛයක් කරගෙන ඉන්නවා, පදිංචියක් සනාථ කරන්න ඕනි කියලා. අපි බලධාරින්ගේ ඉල්ලා සිටින්නේ අපේ දරුවන්ට මේ ළඟම පාසල වෙත ඇහැලියෝට ජාතික පාසල ලබා දෙන්න ලෙස තමයි අපි ඉල්ලා සිටින්නේ. ඇහැලියගොඩ මධ්‍යම විද්‍යාලයට මේ දරුවන් ඇතුළත් කරගන්නා මෙන් ඉල්ලා සිටියත් එම දරුවන් මෙම අධ්‍යාපන කලාපයට අයත් නොමැති බවට බලධාරීන් පවසා ඇත්තේ අධ්‍යාපනය ලැබීමට ඇති ළඟම පාසල මෙම විද්‍යාලයේ බවට පත්ව ඇති පසුබිමකයි. එදිනෙදා කුලී වැඩ කරමින් සිය ජීවිතේ ගැටගසා ගන්නා මේ දරුවන්ගේ මව්පියන්ගේ එකම අපේක්ෂාව දරුවන් අධ්‍යාපනයෙන් පෝෂණය කිරීමයි. අවස්ථා ගණනකදී ඉහළ බලධාරීන් හමු වී සාකච්ඡා කිරීමට මෙම මව්පියන් උත්සාහ කළද ඒ සියලු උත්සාහයන්ද ව්‍යර්ථ වී තිබෙනවා. 173ක් ගත්තා. මාස 7ක් 31 ගෙදර ඉන්නවා. ඉක්මනට ඉස්කෝලෙන් ආසයි. අනික යාළු ඔක්කොම ඉස්කෝලේ යනවා. මං විතරක් ගෙදර ඉන්නකොට දුකක් හිතෙනවා. දැන් තවත් පුවත් කිහිපයක්. පෙරදිනිය ගෙලියෝ ප්‍රදේශයේදී විශේෂකාර බලකා ඒකකයේ ගම්පොල කඳුරේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී ලොරරතයකින් ප්‍රවාහනය කරමින් තිබූ කසරතේ කිලෝ 6000ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. හැටන් නගර සභාවෙන් දෛනිකව බැහැර කරන කැලිකසල වලින් කොටසක් හැටන් බස් නැවතුම්පළ අසල ගොඩගසා තිබීමෙන් පරිසර ගැටළු රැසක් මතුවීමෙන් ජනතාව පීඩාවට පත් වී තිබෙනවා. පානදුර කළුතර අලුත්ගම සුරාබදු ඒකක විසින් සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී දර්ගා නගරය සහ පයාගල නිස්ථාන දෙකක පවත්වාගෙන ගිය බලපත්‍රහිමි නිෂ්පාදනාගාර දෙකක බලපත්‍රයේ සඳහන් ලීටර් ප්‍රමාණයට වඩා රාතුක තබා ගැනීම හේතුවෙන් එහි හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවරගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර සුරාබදු බලපත්‍ර නොමැතිව කෘතිම රා නිෂ්පාදනය කළ ස්ථානයකද සිදු කළ වැටලීමකදී කෘතිම රා ලීටර 2000ක ප්‍රමාණයක් නිලධාරීන් විසින් සිය බාරයට ගෙන තිබුණා. වැල්ලවාය ප්‍රදේශයේදී යතුරුපැදියක් හා ටිපරතයක් එකිනෙ ගැටීමෙන් සිදු අනතුරකින් යතුරුපැදිකරු මිය ගොස් තිබෙනවා. අම්බලංගුණ ධර්මාශෝක විද්‍යාලයේ පුස්තකාලය සඳහා එම විද්‍යාලයෙන් ප්‍රාථමික අංශයේ සිසුන් විසින් එකතු කරන ලද පොත් 500ක් පෙරහැරකින් විද්‍යාලයට රැගෙන විත් පාරදීම සිදු කෙරුණා. ශ්‍රී ලංකාවේ සංචාරයේ දෙන නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ උපදේශකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩකයෙකු සහ පිතිකරන පුහුණුකරුවෙකු වන තිලන් සමරවීර පත්කිරීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. අගෝස්තු 14 වනදා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය ආරම්භ වීමට නියමිතයි. තිලන් සමරවීර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 81ක් ක්‍රීඩා කර ඇති අතර කලක් ශ්‍රී ලංකාවේ පිතිකරන පුහුණුකරු ලෙසද කටයුතු කර තිබෙනවා. ඒත් සමගින් මධ්‍යාහන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්.